හවස්වරි වර්ෂ විමුද සමග නිවසින් පිටතට යන්නට ඇඳගත්තේ ඊතරම් හිතකින් නොවේ. ඇයට සිහියේ අන්ලා කියව කතාවේ. කුණාටුවක් හමාගෙන යන්නේ. ටිකක් ඈතල හිටපන්. ඇය කියව කතාව බොරුවක් නොවේ. වර්ෂා පහලට වී තැඳගන්නට ගත්තේ ඔහුට අඳින්නට අලුත් සරමකුත් අද්දික ටී-ෂර්ට් එකකුත් මැද තබාය. වැඩිමනක් දෙයක් ඇය කරන්නට ගියේ නැත්තේ හිත දෙගිඩියාවෙන් තිබුණු නිසාය. වර්ෂා දිග සහයත් දුහුල් බ්ලවුස් එකකුත් තැඳගත්තාය. යටට ලයිනින් කර නෙට් රෙද්දෙන් මැසූ ඒ බ්ලවුසේට ඇත්තටම ආශා කළාය. ඒ ගැලපෙන්නේද මෙවන් සැන්දෑ ගමනකට. නැන්දේ සුරම්මා කාමරයට බී බලද්දිම වර්ෂා කටහඬ අවදි කළාය. පුළං වුණොත් පන්සලටත් එක්ක යන්න පුතේ, දණිත් ඉන්නවනේ. හා නැන්දේ, ඒත් මෙහෙම යන්න හොඳ නැහැ කියලා මං කිව්වා. ලෝකේ පුරාම ඇවිද්ද මිනිහට කාමරෙක හිරවෙලා ඉන්න බෑ. දැක්කහම පව් කියලා තිතෙනවා. මගෙත් වර්ෂා හද තුලින් කීවාය. මටත් ඉන්න තිබ්බි කෙල්ල දෙන්නේ. කොල්ලෝ හරි වදේ. අපේ අම්මා කිව්වේ ඒකේ අනිත් පැත්ත. කොල්ලෙක් වුණා නම් එයාට හොඳයිලු. කොල්ලෝ නරකක් නෑ පුතේ. ඒත් මේ ළමයි කොහෙලේ අවුල් වෙයිද දන්නේ නෑ. නැන්ද අයියත් එක්ක කතා කරන්න. කතාවට අහුනම ඔක්කොම කියයි. මොනවා හරි හිතේ තද කරගෙන ඉන්න බව නම් මටත් පේනවා. ඒ ගැන ඉන්නහට කතා කරනට වර්ෂා බිය වුණාය. මේ කතා බහෙදි පිටස්තරයෙකු ලෙස ඉඳීම හැමතිම හොඳය. මං අද යනවා ලොකු පුතාලගේ ගෙදර. නැන්ද යනවා නම් අක්කට උණුයින් වඩේ ටිකකුයි තෝසෙ දෙක තුනකුයි නුගගුඩින් අරගෙන යන්න. ඒ ඇති ගෑනිට. පව් මං අරන් යන්න. මගේ අතින්ම බත් කටක් උයලා දෙන්න ඕන කියේ හැමදාම හිතනවා. ඒත් මොකක් හරි යදෙනවා. එයාත් හිතනවා ඇති මට ලැබුණේ කිසිම යුතුයකමක් දන්නේ නැති නැන්ද අම්ම කෙනෙක් කියලා. අනේ මේ දක්කා හීනෙන්වත් නැන්ද ගැන එහෙම හිතන්නේ නැහැ. මං දන්නවා හිතට තියෙන එකම සැනසීමත් ඒ කිල්ලයි ලොකු පුතේ සතුටින් ජීවත් වෙන එක. ඒ සතුටත් යනවා මේකගේ මුණ දැක්කම. අම්මා කෙනෙක් ලෙස ඇය විඳින දුක වාෂා තේරුම් ගත්තාය. මං අයියා ඇඳගෙනද කියලා බලන් එන්නම් නැන්දේ. ඇයි ඉහළ මාලට ගියේ තෝන්තු ආවෙන් මෙනි. කිසිම ඇඳුමක් නොඇඳ ඔහුන් ලෙසම ඇඳේ උන්නේ. ඇය ඔහුට අඳින්නට ඇඳ මත තබාගේ අලුත් සරම ටී-ෂර්ට් එකත් එහෙමමයි. ඇයි අයියේ යන්නේ නැද්ද? නෑ. ඔහුගේ මුණ හොඳ නැත. පොත්තලේ වැඩ සියල්ල නිමා කර ත්‍රිවිලයක නැගී දුවගෙන ආය කොතරම් අමාරුවෙන්ද. පාන්දර නැගිට මොහොතේ සිට මේ මොහොත දක්වා විනාඩියක නිවනක් නැත. වාෂාට හීලිනි. ඇයි අයියේ යන්නේ නැහැ කිව්වනේ. අන්ලක්කා කිව්වා හරිය. පිරිම් බොහෙට ගෑනුන්ගේ තත්ත්වේ තේරුම් නැගනේ. ධනේ අයියා වාහනේ තෙලියට අරගෙන. මේ මා තැඳගෙන පේනවා. ඔහෙන්නේ තමා සමග අමනාප වේගිනි. ඇස් දෙක දෙස බලා හරියට කතා නොකරන්නේ ඒ නිසායි. ඇයි කියන්න යන්නේ නැත්තේ? යාන්තමට දෙන්නේ බොඳ වී යද්දි වාෂා ඇස්සුවාය. මේ කාමරයට පැමිණි හැම මොහොතකම දැස් තෙත් වියයි. ඔක්කොම එකයි. මං ගැන පොඩ්ඩක්වත් බලන්නේ නැහැ. හිත ඇතුලෙන් ඔහු ගැන කොතරම් බලනවාද? සමහර විට අම්මා කෙනෙක් දරුවෙකු ගැනවත් ඒ තරම් නොබලයි. අනේ ඇයි එහෙම කියන්නේ? කාට අඳින්නද මේවා තිබ්බේ? ඔය ඇසේ වාෂා ලස්සනට මැද ඇඳමත තබාගෙන නිල් සරමත් අද නිල් පැහැගත් ටී-ෂර්ට් එකක් පෙන්නාය. ඇයට සියල්ල අවබෝධය. පිරිමි සිතාගෙන ඉන්නේ මේ ලොව සිටනා උගත්ම පණ්ඩිතම වර්ගය තමා බවේ. ඒත් පිරිමි තරම් මෝඩ ලඳ බොළඳ සත්ව කොට්ටාසයක් තවත් නැත. ඇය මොහොතක් ඕදෙස බලා උන්නාය. ඔහුට තනියම ඇඳුම් ඇඳගත නොහැකි බව ඇය දනී. එහෙත් ඇය සිටියේ සෑම දෙයකටම ඔහුට තමාව අවශ්‍යයෙන් වළකලාන්නටය. ඒත් එසේ සිටීම ඔහුගේ හිත ප්‍රමාණය ඉක්මවා රිදී තිබේ. නොයනං ඔහු සිතාමතාම හිත රිදවාගෙන තිබේ. යං මං මූණ හොදන්නම්. ඇය ඔහු කරා පැමිණ කීවාය. විමුත්තයාගේ අත ගසා දැම්මේ. අයියේ ඇය කතා කළාය. පිරිමියෝ මෙල්ල කරන භයානක ආයුධ ගැහන ළඟ ඇත. විමුත්තයාගේ කටහඬින් ගැස්සීමෙන් හිස ඇසෙව්වේ. සෝරි දෙයියා මොන හොදන්න. වර්ෂා සමග හෙට උදේ වෙනතුරු තරහවෙස සිටින තීරණය කළ තමා ඇගේ වචන දෙක තුනකට නැමුණිය කෙසේද. ඔහු අත්තම් කරගෙන යද්දී වර්ෂා තොල්පට තද කරගෙන සිනාව දරා ගත්තාය. කොළඹ ලොකු ඉස්කෝලෙකට ගියේ. තව ඔස්ට්‍රේලියාවේ මෙල්බන් වලට ගිහින් ලොකු ඩිග්‍රියකුත් ගත්තලු. දැන් කම්පැනි එකක මැනේජින් ඩිරෙක්ටර්. ඒ වුණාට ඉතින් යුවදී ඉදිරිටික කීවේ නැත. ඔබ මගින් ගුටි කනවා කෙල්ල. හරි හරි කෝ පාත් වෙන්න. රැවුල කපන්නත් ඕනේද? ඕන නෑ මම රැවුල වවන්න ඉන්නේ. ඒ එතකොට කැතයි. ඉතින් කැත වුණාට මොකද? වාෂා ඔහුගේ මුණ සෝදා අතපයද වතුරින් තෙතමාත්තු කළාය. විමුක්ති ඇඳමත ඉඳවා ඔහුගේ මුණ පිස්සදම්මන්නට තුවායෙන් දෝතරමගෙන වාෂා මොහොතක් ඕට යමක් කියන්නට කටහැදුවාය. කරන්න පුළුවන් නම් අයියේ මම මීට වඩා දෙයක් හරි වා වෙනුවෙන් කරනවා. තේරෙනවද? ඒත් අයියේ අපේ ජීවිත ගලා යන විදියක් තියෙනවා. මං ඔයාගේ නංගිනේ. නංගිවත් චුට්ටක් විතර තේරුම් අරගෙන අයියා වැඩ කරන්න හොඳේ.
මේ නංගි සරමයි ටී ෂර්ට් එකයි මැදලා තියලා ගියේ අයියට අඳින්න බෑ කියලා නොදැන නෙමෙයි තේරුණාද මං ගොඩක් දේවල් දරාගෙන අයියා ගාව ඉන්න නිසා අයියට සමහර දේවල් පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ ඒත් මගේ තත්ත්වය හරි වෙනස් ඔක්කොම දරාගෙන ඉන්නේ වාගේ ජීවිතේ හොඳක් වෙනවා බල්ල යන්න වර්ෂගේ කතාවේ විමුක්ති ගල් ගැසුණේ ජීවිත සම්බන්ධයෙන් මේ යුවතීනේ කොතරම් බලල් දැක්මකද ගියා ඔහු දන්නගත්තේ එවිටේ සෝරි නංගි විමුක්ති දුබල් ලෙස කීවේ අද මම සෝරි කිව්වානේ අයියා වෙන දවසක කියන්න සියල්ල අමතක කළ සිනහවකේ මෝස රසාගෙන ඇයි කීවාය අපි හෙට රැවුල කපමු හැබැයි පාන්දරම වාෂාවගේ වෙලුම් පටිදමෝ කකුල හිමීට ඔසව සරමැන්දුයි ආදරෙන්න මං ගැටේ දැම්මුත් ඒක කඩන් වැටේ ඒක දාගන්න සියල්ල අවසන් කළ පසු ආශා වූ ප්‍රිය කළ විදේශීය විලවුන් කෝප්පිය ඔහුගේ කිල දෙපසටත් පසුපසටත් විද්දාය. ඒ තබන්නට පෙර ඇයින් විඳක් තම අතලට විදගත්තාය. මේ ලෙස ඇය දෙතුන් දවසක් ඒ විලවුන් ටික ටික අතර විදගත්තාය. දවස පුරාම අත ඉමේඹ ඔහුගේ සුවඳ කීවරක් සීර නගාගත්තාදැයි ඇයට මතක නැත. විමුක්ති වාහනේ ඉදිරිපස අසුන මතින් තැබී ධනසිරිය. අන්නාත් වාෂාත් වාහනේ පසුපස අසුනට නැග්ගොයේ. අන්නාගේ කුස තරමක් නිරය වෙ තිබුණින් ඇයද වාහනේ නැගී පරිස්සමෙනි. පරිස්සමේ රත්තරන් පුතේ අයියව බලා ගන්න. සුරාමයා වාහනේ අසලටම පැමිණ කීවාය. අම්මා අයියලෙක් ගෙදර යනවද අම්මේ? ඔව් පුතේ අර කෙල්ලවත් බලාගෙන මේනවා. විමුති මොහොතක් යමක් කියාගත නොහැකිවක් මෙන් තම මව දෙස බලා උන්නේ. ඇයි පුතේ? අම්මා යනකොට අක්කට මොන හරි අරන් යන්න. සුරාමයාගේ පප්පුව දෙවි ගියේ. මං අරන් යන්නම් පුතේ. ඔහා රැය වෙන්න තුෙන්න. දනසරි වාහනේ පරිස්සමින් ඩ්‍රයිව් කරන්න. එකපාර බ්‍රේක් ගහන්න එපා. කකුල ගිහින් වැදේ. හරි ලොකු නෝන මං පරිස්සමින් එලවන්නම්. ඔහුගේ හිතට තුනි ආසාදයක් ලැබුණි. සැන්දා අඳුර වේගෙන් කඩා වැටෙනවෙන් තිබුණේ. වාහනේ පාර්ලිමේන්තු පාවත හරහා යද්දී ඔහු ආයසමිකන්නේ ක්‍රියාවීරයද කොට කවුළු ඇරගත්තේ. වර්ෂා යන්තමන අනුලාදස බලා මද සිනා පෑවයි. ඔහු කවුළු ඇර නිසා කොණ්ඩේ කඩාගෙන යන වර්ෂාට එය හසුරවන්නට විශේෂ උත්සාහයක් ගන්නට සිදුවේ. කොහෙද පුංචි මහත්තයා යන්නේ? ධනසිරි අසුවේ විමුති ආන්තමට හැරි පසුපස බැලේ කොහෙද අනුලක් යන්නේ පුංචි මහත්තයා තමයි දන්නේ කොහෙද නංගේ අපි යන්නේ කොහේ හරි අයියේ නැන්ද කිව්වේ නම් පන්සලකටත් එක්කන් යන්න කියලා එහෙනම් අපි කළුතර යම් එච්චර දුර ඒක මහ දුරක් යනංගේ ධනසිරි කොළඹ දෙසට යමින් තිබු වාහනේ හිමම හැරෙව්වේ අවසානට කළුතර ගිය දවස වර්ෂාර සීවියේ ප්‍රථම වරට ඕසම කළුතරට ගිය දිනත් ඇහැට සීවියේ ඔහමේ කළුතර යන්නේ ඒ මතක ඔස්සේ යන්නට ආශා නිසාද වෙනදා ගමනක් යන්නේ නම් වැඩිපුරම කතා කරන්නේ ඔහුය එහෙත් අද ඔහු අසාමාන්‍ය ලෙස නිහඬය කෙනෙක් ඕනාටත් වඩා නිහඬවන්නේ හදවත අසාමාන්‍ය ලෙස බර වූ විට දේවිල පසුකර ගල්කිස්ස දෙසට වාහනේ ගවලු පාර දිගේ යද්දී ඔහුගේ ජංගම දුර්ගදනට ඇමතුමක් ආවේ නුත්තේ නාදෙද්දී ටික වේලාවක ඒ සටහන් වූ අංකයේ දෙසම බලා වුන්නේ ඔහුට ඒ අංකය හඳුනා ගන්නට බැරි විය හෙලෝ විමුක්තිට හිමම දුර්ගතනේ තබන්නට සිතුනේ කතා කළේ මංජුලාය කියන්න මංජු කොහෙද ඉන්නේ මේ පොඩි ගමනක් යනවා මේ තුවාලත් තියාගෙන නැතු ඉතින් තුවාල ගෙදර තියලා යන්නේ රැයට මොකද කරන්නේ මට වැඩක් ඉතින් මට කියන්න වැඩේ මොකද්ද කියලා තාම එහෙම කියන්න අවශ්‍ය නැහැනේ මොකද්ද ප්‍රශ්නේ කියන්න ඔයා කායකද ඉන්නේ කියන්න මං ඉන්නේ කොහෙද යන්නේ කොහෙද මොනාද කරන්නේ කායකද ඉන්නේ ඒව ඔක්කොම ඔයාට කියන්න ඕනද මං ඉන්නේ කළුතර. ආවයා දවසක් එක එක එක්ක විමුක්ති කටින් යමක් කියවෙන්නට යද්දී වාෂා වේගින් ඉස්සි විමුක්ති අත මිරිගුවේ. අන්නත් ධනසිරිත් බැලි පුදුමේනේ. මොකද කතා නැත්තේ? විමුක්ති ඇසුවේ දැවෙමිනි. හරි හරි. ඔයා යන දිහාවක යන්න. මං ටිකක් කතා කරන්න එන්න හිතුවේ. අපි දෙන්න ටිකක් කතා කරලා බෑ මංජු. සෑහෙන්න කතා කරන්න ඕන. සෑහෙන්න. Long long discussion. Until final decision. What final decision? මංජුල ඇසේ විමතියනේ නොයනම් බීනේ ඔව් අවසාන තීරණයක් වාෂා අන්වාදස බලා දිග සුසුම කෙරුවාය ඇය අන්වාදස බැලුවේ අයියා මොනා කියවනද වන්දා කියන්න බඳුවේ එන්නේ කීයටද රෑවේ ඕකේ විමුති දුර්ගදනේ වසය සම්පූර්ණයෙන්ම ක්‍රියාවීරයද කොට වාහනේ වූ කුඩා ලාච්චුවකට දැම්මේ